Hello guys, මේක තමයි දෙවෙනි වීඩියෝ එක. මම Awesome Tutes channel එකෙන් කරන React Native mobile development video tutorial series එකේ. කලින් වීඩියෝ එකේදී මම ඔයගලන්ට කියා දුන්න මොකද React Native කියන්නේ කියලා සාමාන්‍යයෙන් අදහසක් දුන්නා. මේ වීඩියෝ එකේදී අපි බලමු කොහොමද React Native development එකක් කරගන්න අවශ්‍ය environment එක, එහෙම නැත්නම් අවශ්‍ය softwares ටික download කරගන්න විදිය. මුලින්ම මම Google එකේ search කරනවා Node.JS කියලා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ Node.JS කියන software එක download කරගන්න. මේ software එකෙන් අපිට ඇත්තම ගත්තොත් මේකෙන් අපි කරන්නේ අපිට development කරන්න අවශ්‍ය libraries online download කරන එක තමයි මේ Node කියන software එකෙන් කරන්නේ. අපි මේක භාවිතා කරන්නේ ඒකට. එහෙම නැත්නම් Node කියන software එකෙන් තවත් අපිට දේවල් කරන්න පුළුවන්. මේකෙදි versions දෙකක් තියෙනවා. LTS සහ current version එක. LTS version එකත් අපි කියන long term support version එක. මේ version එක ගොඩක් stable. අපි ගත්තොත් errors bugs වගේ දේවල් ගොඩක් අඩුයි. current version එකේ සාමාන්‍යයෙන් bugs තියෙන්න පුළුවන්. ඒ හින්දා මම recommend කරනවා මෙන්න මේ version එක download කරගන්න. එතකොට අපිට පුළුවන් මේ button එක click කරලා download කරගන්න Node software එක. software එක download කරගත්තට පස්සේ සාමාන්‍ය setup එකක් විදිහට install කරන්න පුළුවන්. install කරාට පස්සේ අපිට පුළුවන් Node කියන software එක හරියට install වෙලාද කියලා check කරන්න. terminal එක open කරන්න. administrative privilege විදියට. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන check කරන්න node -v කියලා. මේ command එක දුන්නාට පස්සේ අපිට Node version එක බලා ගන්න පුළුවන්. මේ විදියට Node version එක එනවා කියන්නේ හරියට Node software එක install වෙලා තියෙනවා. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් check කරන්න system වලට යන්න. system වලට ගියාට පස්සේ advanced system settings වලට යන්න. මෙතන තියෙන environment variables කියලා option එකක්. ඒ option එකේ ඔයගොල්ලන් බලන්න system variables යටතේ මෙන්න මේ path කියන variable එක edit කරන්න පුළුවන් මෙතනින්. මේ path කියන variable එක යටතේ බලන්න Node.js කියන මෙන්න මේ path එක තියෙනවද කියලා. එතකොට මේ තමයි Node.js මගේ දැනට කම්පියුටර් එකේ install වෙලා තියෙන location එක. ඔයාලට බලන්න පුළුවන් program files වල හරි program files 86 වල හරි Node.js install වෙලාද කියලා. ඒක 64 bit 32 bit version එක අනුව තමයි තීරණය වෙන්නේ. එතකොට අනේ Node.js path එක නැත්තම් මේ path එක අපිට C partition එක හොයලා මෙතනට paste කරන්න වෙනවා. සාමාන්‍යයෙන් default මේ path එක එනවා. ඒ හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේ path එක තියෙනවද කියලා check කරන්න. පාත් එක නැත්තම් එතන පාත් එක ඇඩ් කරලා ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ එකපාරක් කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න. රීස්ටාර්ට් කළා ඊමත් බලන්න මේ කමාන්ඩ් එක දීලා මේ විදියට Node.js version එක එනවද කියලා. එතකොට මේක තමයි පළවෙනි step එක. හරි, ඊළඟ step එකේදී අපි කරන්නේ React Native වලට අදාළ libraries ටික download කරගන්න එක. එතකොට ඒ libraries ටික download කරගන්න තමයි අපි මුලින්ම Node.js install කරගත්තේ අපේ system එකට. හරි, අපිට පුළුවන් React Native වලට අදාළ libraries ටික download කරගන්න. මම යනවා React Native official site එකට. search කරන්න React Native කියලා. ඊට පස්සේ අපිට පුළුවන් React Native official website එකට යන්න. official website එකේ තියෙනවා මම යනවා get started කියන එකට. අතන මේ documentation එක බලලා හරිම සරල විදියට අපිට install කරගන්න පුළුවන් React Native. මෙතනදී ගත්තොත් ප්‍රධාන වශයෙන් React Native application develop කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි Expo කියන framework එක, අනිත් එක තමයි CLI කියන framework එක. Expo කියන version එක ගත්තොත් ඇත්තටම application එකේ build size එක අපි ගත්තොත් ටිකක් වැඩි. ඒ වගේම අපිට කරන්න පුළුවන් දේවල් වල limitation එකකුත් තියෙනවා. CLI version එකට සාපේක්ෂව ගත්තොත්. ඒ කියන්නේ අපිට ගොඩක් advanced දේවල් කරගන්න අමාරුයි Expo වල. CLI version එකේ ගොඩක් advanced දේවල් කරගන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තට ගත්තොත් CLI version එක ටිකක් අමාරුයි අල්ලගන්න මුලින්ම. Expo version එක ගොඩක්ම ලේසි අපිට ඉගෙන ගන්න. beginner කෙනෙක් වුණත් Expo ඉගෙන ගන්න ගොඩක් ලේසි. හැබැයි අපි ගත්තොත් run කරන විදිය ගත්තොත් එහෙම නැත්නම් application එක build කරන විදිය ගත්තොත් Expo කියන එක ගොඩක් ඉක්මනින් application එක build කරනවා. ඒකින්ද අපිට ඉක්මනින් output එකක් බලා ගන්න පුළුවන් CLI වලට සාපේක්ෂව. මම මේකෙදි කියා දෙන්නේ ඔයගොල්ලන්ට CLI use කරන විදිය. ඒකට හේතුව තමයි අපිට ගොඩක් advanced දේවල් කරන්න පුළුවන් CLI වල. හැබැයි ප්‍රශ්නයක් නෑ CLI ඉගෙන ගත්තත් CLI හරියට ඉගෙන ගත්ත කියන්නේ එක්ස්පෝ ඉගෙන ගන්න ගොඩක් ලීසි කියන එක. ඒක දෙකේ තියෙන්නේ ගොඩක්ම පොඩි වෙනසක් තමයි තියෙන්නේ. ඒකින්ද මම CLI වලට යනවා. CLI වල මගේ development OS එක වෙන්නේ Windows. Target OS එක මම use කරනවා Android. ඒ කියන්නේ මගේ application එක මම හදන්නේ Android කියන platform එකට. Application එක හදන්නේ Windows කියන platform එකේ ඉඳලා. හරි ඊළඟ step එකේ තියෙන්නේ Node සහ JDK install කරගන්න. අපි දැන් ලබන Node install කරගෙන තියෙන්නේ. ඊළඟට අපිට තියෙන්නේ Java install කරගන්න. ඔයගලන්ගේ computer එක install කරලා නැත්නම් ඔයගලන්ට පුළුවන් JDK install කරගන්න. මම ඒකට type කරන්නම් install JDK කියලා. එහෙම නැත්නම් download JDK. මම පළවෙනි link එකට යන්නම් Java Oracle website එකට. මේක දී අපි ගත්තොත් මම යන්නම් Java archives වලට යන්නම්. Java archive වල තියෙනවා මම තෝරගන්නම් Java SE11 version එක. මේ version එක අපිට පුළුවන් අවශ්‍ය OS එකට දාලා මම ගන්න Windows 64 installer. Compressed archive එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් install එක කෙලිම ගන්න පුළුවන්. exe එක මෙතනින් download කරන්න. download කරලා ඒක install කරන්න. ඒකත් සාමාන්‍ය setup එකක් විදිහටම JDK install වෙනවා ඔයගොල්ලන්ගේ computer එකට. ඒක තමයි එතකොට දෙවෙනි step එක. හරි ඊළඟ step එකේ තියෙන්නේ අපිට Android development කරන්න අවශ්‍ය environment එක හදාගන්න. ඒකදී අපි මුලින්ම install කරගන්න ඕන Android Studio software එක. මුලින්ම ඒක download කරලා install කරගන්න ඕන. අපිට මෙතන link එකෙන් යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන download Android Studio Giraffe version එක අලුත්ම version එක මම download කරගන්නවා. හරි Android Studio setup එක download වුණා. මම setup එක open කරගෙන තියෙනවා. මම මේකෙන් මේ wizard එකෙන් install කරගන්නම් Android Studio එක. මම ඇත්තටම ගත්තා virtual devices මට අවශ්‍ය නැහැ. මේක කියන්නේ application develop කරලා test කරන්න. ඒ වුණාට මම මෙතන ටික් එක දෙන්නම්. ඊට පස්සේ මම next කරනවා. Android Studio මම C එකට install කරගන්නම්. ඊට පස්සේ මට පුළුවන් install කරන්න මේ විදියට. හරි, installation එක complete කියලා ආවා. මම next කරනවා. මම start කරන්නම් Android Studio එක. හරි එතකොට Android Studio මුලින්ම open කරාට පස්සේ මේ විදිහේ view එකක් බලා ගන්න පුළුවන්. මගේ project list එකක් තියෙනවා. ඔයාලගේ සමහර විට නැති වෙන්න පුළුවන් project කරලා නැතිනම්. මෙතන ඔයගලන්ට පුළුවන් more action කියලා තියෙනවා බටන් එකක්. ඒ බටන් එක click කරාට පස්සේ SDK manager වලට යන්න. මේකදී අපි මුලින්ම install කරගන්න ඕන SDK platform එකක්. මගේ දැනට install වෙලා තියෙන platform ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලගේ මේ list එක empty ඇති. එතකොට මෙතන පල්ලෙහාම බලා ගන්න පුළුවන් looking for updates කියලා. ඒ progress එකෙන් පස්සේ ඔයගලන්ට පුළුවන් මෙතන බලා ගන්න list එකක් platform list එකක්. එතකොට platform එක කියලා අපි ගත්තොත් ඒකෙන් කියන්නේ Android version එකක්. Android අපි ගත්තොත් latest version එක 14 එහෙම නැත්නම් අපි කියනවා API level එක 34 version එක අපි ගත්තොත් lollipop ඊට පස්සේ gingerbread ඊට පස්සේ ice cream sandwich ඒ විදිහට versions ආවා Android වල. එතකොට අන්න මේ විදිහේ version එකක් අපි download කරගන්න ඕන. documentation එකට ආයෙමත් යන්න. documentation එකේ කියනවා එතකොට select this SDK platform tab from within SDK manager. ඒ step එක අපි කරා එතකොට. ඊට පස්සේ look for and expand the Android 13 version එක download කරන්න කියලා තමයි කියන්නේ Android 13 platform එක. ඒකදී එතකොට Android SDK platform number එක වෙන්නේ 33. එතකොට මම ඒක install කරගෙන තියෙනවා දැනට. ඔයාලට පුළුවන් මේ list එක ආවට පස්සේ එතන අදාළ 13 කියන එක ටික් කරන්න. ටික් කරලා මෙතන AV download button එකක් එහෙම නැත්නම් apply button එක click කරාට පස්සේ මේ platform එක download වෙන්න පටන් ගන්නවා. මගේ දැන් download කරපු හින්දා මට අවශ්‍ය නැහැ නැවත download කරන්න. මම ආයෙම document එකට යන්නම්. එතකොට ඒ step එකෙන් පස්සේ next select SDK tools tab and check the box next to show package details. Look for and expand Android SDK build tools. හරි ඊට පස්සේ අපිට යන්න කියනවලු SDK build tool කියන SDK tools කියන tab එකේ SDK build tools Android SDK build tools කියන එකට යන්නලු. එතනදී අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕන Android SDK build tool වලත් 33 කියන එක අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕන. එතකොට ඒකට ටික් එකක් දෙන්න. ටික් එකක් දීලා එතනිනුත් පුළුවන් apply කරලා ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට එතන step එකේදී කියන්නේ මේ විදිහේ දෙයක්. එතකොට කියනවා make sure the version should be this or කියන්නේ මෙන්න මේ version එක වෙන්න ඕන අපි select කරන version එක. Finally click apply to download and install the Android SDK and related build tools. හරි එතකොට ප්‍රධාන වශයෙන් මෙතනින් download කරන්න ඕනේ Android platform එක 13 download කරන්න ඕන. ඊට පස්සේ build tool එක 33 download කරන්න ඕන build tools යටතේ තියෙනවා. හරි එතකොට ඒ step එකට පස්සේ Android build platform එකයි build tool එක download වුණාට පස්සේ ඊළඟ step එකේදී කියනවා Android home environment variable එක configure කරගන්න ඕන. එතනදී එතකොට කියනවා control panel එකට යන user account එකට යන්න environment variables වලට යන මම අර කලින් ඔයගලන්ට පෙන්නුව location එකට යන්න ඕන system එකේ advanced system settings වල environment variables මේක මම දැනට add කරන් තියෙන Android home එක මම SDK එක download කරලා තියෙන්නේ මෙන්න මේ path එකට. එතකොට ඕගලන්ගේ ගත්තොතින් දැන් මෙතන ගත්තොතින් Android SDK location එක මගේ තියෙන්නේ මෙන්න මේ path එක. ඔයාලට ඒක edit කරගන්න පුළුවන් අවශ්‍ය නම්. ඒක default තියෙන C partition එකට. සාමාන්‍යයෙන් ගත්තොත් මේ platform tool එහෙම වගේ ඊට පස්සේ platform එක වගේ download වෙනකොට ගොඩක් space එකක් ගන්න පුළුවන්. ඒ හින්දා තමයි මම C partition එකට නැතුව D partition එකට download කරලා තියෙන්නේ. ඒක හින්දා මතක ඇති ඔයගොල්ලන් මේක install කරන්න කලින් මේ path එක බලන්න ඕන. එතකොට C partition එක ඊට නැත්තම් D partition එකේ location එකක් හදලා තමයි download කරන්න ඕන. එතකොට මගේ SDK එක download වෙලා තියෙන්නේ මෙන්න මේ D partition එකේ software වල SDK කියන folder එකට. එතකොට මේක තමයි මගේ SDK location එක. මේ location එක copy කරගන්න ඕන. copy කරලා environment variable වල අලුතෙන් හදන්න වෙනවා අපිට Android home කියලා variable එක. මොකද මෙහෙම variable එකක් default එන්නේ නැහැ. ඒක දැන් new වලට යන්න. එතකොට මේ panel එක තමයි අපේ මේ documentation එක මෙතන පෙන්නලා තියෙන්නේ. එතකොට මෙතනදී කියන්නේ ඇත්තටම user variable එකක් හදන්න කියලා. මම මෙතන හදන්න යන්නේ දැන් system variable එකක්. එහෙනම් අපි මේ documentation එකේ කියලා තියෙන විදිහටම මම මෙතනත් හදලා තියෙනවා user variable එකක්. එතකොට එතන ඉන්නේ ඔය ගිහිල්ලා environment variable name එක දෙන්න ඕන android_home android_home විදිහට දෙන්න ඊට පස්සේ value එක විදිහට දෙන්න ඕන අපේ SDK location path එක. මේක තමයි value එක දෙන්න ඕන. මේක දීලා okay කරාට පස්සේ මෙන්න මේ variable එක හැදේවි. ඒක system variables වලත් හදන්න. හරි ඊට පස්සේ documentation එක අපි ගත්තොත් එතකොට මේ step එක හරි. The SDK is installed by default at the following location. හරි එතකොට මේකෙදි කියන්නේ local data path එකේ android කියන folder එකේ තමයි හැදෙන්නේ SDK කියන location folder එක. C partition එකේ අපි බැලුවොත් users වල තියෙනවා app data වලට යන්න. හරි මෙන්න මේක තමයි default path එක වෙන්නේ SDK install වෙන. හරි එතකොට ඒක තමයි මම මෙතනින් වෙනස් කරන් තියෙන්නේ. මෙන්න මේ panel එකේ මම වෙනස් කරන් තියෙන්නේ අන්නේ path එක. එතකොට මේ path එක තමයි මම මෙතනට දීලා තියෙන්නේ variable value එකට. එතකොට මෙතනදී කියන්නේ අතනම default path එක හොයාගන්න. ඒ path එක තමයි මෙතනට දෙන්න ඕන. ඊට පස්සේ මේක අපි software එක open වුණාට පස්සේ අපිට SDK එක මේ විදිහට හොයාගන්නත් පුළුවන්. අපිට අවශ්‍ය නැහැ දැන් අපි කොහොමද දැනටමත් හොයාගන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා PowerShell එක open කරන්න copy and paste into PowerShell and verify මෙන්න මේ variable එක add වෙලා කියලා check කරන්නලු. මම මෙන්න මේ command එක copy කරගන්නම්. අපි බලමු ටයිප් කරලා මේ command එක. එතකොට මේ list එකේ අපි ගත්තොත් Android Home කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඒක add වෙලා තියෙන්නේ. එතකොට ඒ විදිහට check කර ගන්නත් පුළුවන්. ඊට පස්සේ control panel එක open කරන්න, system variables වලට යන්න, path එක create කරන්න, change my environment variable, select path variable. හරි. එතකොට මේ කියන්නේ path variable එකට මෙන්න මේ SDK platform tools කියන එක add කරන්නලු. එහෙනම් ඒකට කරන්න තියෙන්නේ ආයෙමත් යන්න මෙන්න මේ panel එකට ගිහිල්ලා system variables වල path කියන එකට යන්න, edit වලට යන්න. එතනදී මම add කරලා තියෙනවා SDK වල platform tool එක. එතකොට platform tools කියන folder එක තියෙන්නේ මෙන්න මේ folder එක ඇතුලේ. මේ folder එක ඇතුළේ තමයි. එතකොට මේ path එකටම /platform tools කියලා type කරා නම් හරි. එතකොට ඒ path එක දෙන්න ඕන. මෙන්න මෙතන system variables වල path කියන variable එක යටතේ තමයි path එක දෙන්න ඕන. එතකොට මේ දෙකම select ලබා දුන්නාට පස්සේ මේක okay කරන්න පුළුවන්. මම ආයෙමත් කියන්නම්. Android Home කියන එක දෙන්න ඕන user variable එකක් විදියට. Value එක වෙන්නේ SDK folder path එක okay කරන්න. ඒකම system variables වලත් හදන්න. ඊට පස්සේ path කියන variable එක යටතේ දෙන්න ඕන Android SDK folder එක ඇතුලේ තියෙන platform tools කියන folder path එක. මේක දීලා okay කරන්න පුළුවන්. මේකත් okay කරන්න. හරි. ඊට පස්සේ documentation එකට අපි යන්. ඊට පස්සේ කියනවා හරි. එතකොට ඒ ටික තමයි අපිට ඇත්තම ගත්තොත් Android සම්පූර්ණ Android development environment එක හදන්න තියෙන option එක. ඊළඟ අපිට තියෙන්නේ අලුතෙන් application එකක් create කරන එක. අපි application එකක් create කරන part එක ඊළඟ tutorial එකේදී බලමු.